ගොඩක් දවසකට පස්සේ තමයි වීඩියෝවක් කරගන්නේ. උණු උණු කෝපි කෝපෙකුත් බිපි හසන්ති තුටහෙන නංගිගේ මන්දිරා පොත දෙවැනි පාරට කියවමින් ඉන්නකොට ඔන්න ඉතින් වැහිපොද වැටෙන්න පටන් ගත්තා. එඳුකු චුටි දෙයක් පෙන්නන්න, මං කුස්සිය පොඩක් අලුත් කරා. ගොඩක් අය අහලත් තිබුණා කුස්සිය හයිකරපු මේ සිංකක ගැනත් පොඩක් විස්තර කියන්න කියලා. මීට කලින් මගේ කුස්සියේ තිබුණේ කුඩා නොකැඹුරු සිංක එකක්. ඉතින් උයන පිහින වෙලාවට නිතරම වතුරෙහි වැසි වෙන එක ටිකක් කරදරයි. ඒ නිසා චුට්ටක් ඉතර ගැඹුරු කොටස් දෙකක සිංක එකක් මම අලුතෙන් කුස්සියට එකතු කරා. ඒත් එක්කම කුඩා සුදුපාට ටයිල් ටිකත් පොඩ්ඩක් ඉතර වෙනස් කරා. සිංකකේ කොටස් දෙකෙන් ලොකු කොටස සේදුම් වැඩවලට තියාගෙන මං අනිත් කොටස පිඟං කෝපවල දිය බේරෙන්න තියන්න පාවිච්චි කරනවා. එතකොට පිඟං කෝප තෙත පිටින් එහෙම ගෙනහිල්ලා කුස්සිය හැම තැනම වතුර හැලෙන්නේ නැහැ. ඇත්තටම ඒ විදිහට වතුර හැලුනම කුස්සිය කෙපෙම නිතරම අපිරිසිදු වෙනවනේ නේද? මෙන්න මේ රැක් එක නම් ගොඩාක් ප්‍රයෝජනයි. ඕනි විදිහට දිග වෙනස් කරගන්න පුළුවන් හින්දා කොටස් දෙකේම තියන්න පුළුවන්. ඉතින් මම පිඟං කෝප හොදලා මේ රැක් එකේ පොඩක් දිය බේරෙන්න තියලා එතනම තියෙන ඇතිරිලට මාරු කරනවා. අපි පාවිච්චි කරන හැන්දි එතකොට පිහිවල දිය බේරෙන්නත් මේ සිංක එකේ වෙනම තැනක් තියෙනවා. අනු බලන්නකෝ. ඇත්තටම ගොඩාක් පහසුයි. වෙනතම කරන්නේ හෝදපු ගමන් බ රෙදි කෑල්ලකින් මේවා පිහදාන එක. ඒත් මෙන්න මේ තැන තියෙන හින්දා මට හැන්දි පිහි හොන්තට මෙතනින් තියලා දිය බේරලා වේරගන්න පුළුවන්. පිඟන් සෝදද්දී පත්තට ඉඳුල් ගිහිල්ලා වතුර ඉවත් වෙන බට අවහිර නොවෙන්න මෙන්න මෙතන තියෙනවා පොඩි කුඩයක්. ඒකෙ තියෙනවා මෙන්න මේ වගේ කුඩා හැන්ඩල් එකක්. රොඩු බොඩු එකතු වුණොත් ඒ ටික ඉවත් කරලා පිරිසිදු කරගන්න පුළුවන්. ඒකත් මට නම් හරි පහසුවක්. මොනවා හරි වැඩකට සිංක එකට වතුර පිරෙව්වොත් උතුරලා පිට අරගලන්නේ නැතිව වැඩි වතුර මෙන්න මෙතනින් ඉවත් වෙනවා. සේදුම් කාරකයේ දාන්න තැනකුත් තියෙනවා. ඒකට මට වෙනම භාජනයක් තියෙන හින්දා මම මේකට හෑන්ඩ් වොෂ් එක දාන්නයි යන්නේ. හැබැයි මේ කොටස මම වෙනමම මිලදී ගත්තා. ඉතින් ඒක කරනකන් සිංක එක ගැන ඔයාලා අහලා තිබුණු පොඩි පොඩි දේවල් ටිකක් කියන්නකෝ. ටිකක් වියදමක් දරලා අපි දෙයක් මිලදී ගන්නකොට වෙළඳසැල් කීපයකට ගිහින් මිල ගණන් වගේම මේ භාණ්ඩේ තත්ත්වය ගැනත් පොඩක් හොයලා බලන්න ඕනේ. ඉතින් අපි වෙළඳසැල් හිමියන්ගේ අවසරය ඇතිව ඡායාරූප අරගෙන ඒ අය කිව්ව මිල ඡායාරූපේ සටහන් කරගත්තා. තිහාරියේ මේ වගේ සිංක් තියෙන කඩවල් ගොඩාක් තියෙන නිසා මිල සටහන් කරගෙන තිබුණු එක ලොකු පහසුවක් වගේම වාසියකුත් වුණා. අනිත් වෙළඳසැල්වල රුපියල් 48,000ක් වුණු මේ සිංක් එක මට රුපියල් 32,000ට ගන්න පුළුවන් වුණා. බිත්තර තියන්න මීට කලින් මට තිබුණේ ප්ලාස්ටික් රැඳවුම. ඉතින් මම ලී රැඳවුමකට මාරු වුණා. මේ ටිකක් තියලා එඳුකු ඉන්ඩෝ ප්ලාන්ට්ස් එහෙම තියලා අපි කුස්සිය පොඩක් ලස්සන කරගමු. ගේ ඇතුලේ තියෙන පැල වර්ග දිගටම ගේ ඇතුලේ තිබුණොත් කොළ කහපාට වෙලා මැරිලා යනවා. ඉතින් ඕනෙම පැලයකට සූර්යාලෝකයේ විටින් විට හරි ඕනි කරනවානේ. පතුක් වර්ගයේ වගේම ස්නේක් ප්ලාන්ට්ස් නම් සෑහෙන කාලයක් ඇතුලේ තියාගන්න පුළුවන්. ඊට අමතරව අනිත් පැල වර්ග ගේ ඇතුලේ තියාගනිද්දී මම පුංචි දෙයක් කරනවා. මේ බලන්නකෝ මගේ ළඟ තියෙන ලස්සන පොතක් එකක්. මුළු තැන්ගේ කියන්නේ මම නිතරම රැඳෙන තැන හින්දා මගේ හිත සතුට වෙන විදිහට තියාගන්න මං හරි කැමතියි. එතකොට කුස්සිය වැඩ කරනවා කියන්නේ හරි ප්‍රීතිමත් දෙයක්. ඉතින් ලස්සන කොළපාට පැල කීපයකුත් තිබුණොත් හරි ප්‍රබෝධමත් හැඟීමක් දැනෙනවා. මට විතරක් නෙවෙයි ගෙදර හැමෝටම මේක දැනෙනවා. පැලයක් තිබුණ තැනින් මාරු කරනකොට එතන පොඩි හිස් බවක් ඇතේනවා. ඒත් එහෙමයි කියලා පැලේ දිගටම තිබ්බොත් ටික දවසක් යනකොට දුර්වල වෙලා කොළ කහපාටට හැරලා යනවා. ඉතින් මං ඒකට කරන්නේ මෙන්න මේ වැඩේ. මගේ ළඟ තියෙනවා එකම වර්ගයෙන් පැල දෙක ගානේ. එක පැලයක් සතියක් ගේ ඇතුලේ තියෙනකොට අනිත් පැලේ ඉරේලිය තියෙනවා. ඒ විදිහට සතියෙන් සතිය මාරු වෙන හින්දා කහපාට වෙලා
පැල කහපාට වෙලා දුර්වල වෙන්නේ නැහැ. එන්ටකෝ අපි දැන් මේ තියෙන පැල ටික මාරු කරලා අලුත් පැල ටික තියමු. ඊට පස්සේ පොරොන්දු වෙච්ච තවත් වැඩක් තියෙනවා. ඕන් තියෙනවා මම ආසම කරන තැන. අපි මේක පහුගිය වීඩියෝ එකේදී දැක්කනේ. ඉතින් ඔයාලා අහලා තිබුණානේ මම වැඩ පහසු කරගන්න පාවිච්චි කරන පොත් ගැන වැඩ විස්තර කියන්න කියලා. ඉතින් අපි අද එක පොතක් ගැන කතා කරමු. මේ තියෙන්නේ දිනපතා කරන වැඩ සැලසුම් කරගන්න ටුඩූ ලිස්ට් එක. සරලවම කිව්වොත් හැමදාම මට කරන්න තියෙන වැඩ ගැන ලියවුණු පොත. ටුඩූ ලිස්ට් එක ගැන ඔයාලා හොඳටම දන්නවනේ. ඒත් මම කරන්නේ ටිකක් වෙනස් විදිහට. එක දිගට කරන්න තියෙන වැඩ ටික ලියාගෙන යනවා වෙනුවට මම ඒවා කුඩා මාතෘකා යටතේ වෙන් කරගන්නවා. මෙන්න මේ විදිහට. Garden, home, kitchen, cooking, cloth and washing, self-care, educational, organizing, bathroom, other ඔය විදිහට තමන්ට ඕනේ මාතෘකා ටිකක් හදාගන්න පුළුවන්. මේ විදිහට හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට ටුඩු ලිස්ට් එක හදාගත්තට පස්සේ මට තේරුණා එදිනෙදා වැඩ කටයුතු කරමින් ඉන්න අතරතුර පුද්ගලික විදිහට මාව සංවර්ධනය වෙනවා කියලා. උයන පිහින පිරිසිදු කරන දේවල් වලට අමතරව ගෘහණියක් නිතරම හැම දෙයක් ගැනම දැනුම එකතු කරන්න ඕනේ. තමන්ගේ සනීප ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. තමන් කරන වෘත්තිය ගැන නිතරම අප්ඩේට් වෙන්න ඕනේ. කුඩා මාතෘකාවක් විදිහට ගාඩන් කියන එක ගත්තොත් එදා දවසේ ගාඩන් එකේ මගේ ගෙවද්දි මට කරන්න තියෙන වැඩ ටික මේ විදිහට බෙදලා වෙන් කරගන්නවා. එඩියුකේෂන් කියන මාතෘකාව ගත්තොත් අද දවසේ මම මොනවා ගැනද ලියන්නේ, මම මොනවා ගැනද කියවන්නේ, මොනවා ගැනද දැනුම එකතු කරන්නේ, ඔන්න ඔය වගේ දේවල් ටිකක් මම ලියනවා. කිචන් කියන මාතෘකාව ගත්තම කුස්සිය ඇතුළ මට උයන්න, පිහන්න, පිරිසිදු කරන්න, සෝදන්න ඔය කරන්න තියෙන වැඩ ටික ලියාගත්තාම මට එකක්වත් මගේ ඇරෙන්නේ නැහැ. කරලා ඒ වැඩේ කරා කියලා හරි ලකුණක් දාන එකත් හරි ප්‍රීතිමත් වැඩක්. අපි චුටි පැටවුන්ටත් පුළුවන් මේ වගේ ටුඩු ලිස්ට් එකක් හදන්න. ඔන්න පුතේ අපි අදම හදමු නේද? පුංචි කාලේ ඉඳලා මේක පුරුදු පුහුණු වුණොත් දුවේ පුතේ දවසක ඔයාලා සතුටේ කොයිතරම් ලේසියෙන් ඔයා ඔයාගේ වැඩ ටික කරගන්නවද කියලා. ඔන්න බලන්නකො පොඩි කාලේ වගේ මං තාමත් කැමති මගේ පොත්වල පොඩි පොඩි ස්ටිකර් රූපාලවල ලස්සන කරගන්න. එක එකනා කැමති එක එක රටාවටනේ. ඉතින් අපි කරන වැඩ සැලසුම් කරන පොතක් පතක් අපි කැමති දකින්නකට හිතට සතුටක් දැනෙන විදිහට පවත්වාගෙන යනකොට ඒ වැඩේ දිගටම කරන්න අපිට හරි ප්‍රබෝධමත් උනන්දුවක් දැනෙන්න පටන් ගන්නවා. වයසින් කොච්චර වැඩුණත් අපේ හිත ඇතුලේ පොඩි දරයක් ජීවත් වෙනවානේ. අලුත් දවසට වැඩ සැලසුම් කරන්න පොත අරිනකොට ඒකේ තියෙන පොඩි පොඩි රූප දකිද්දී හරි ජීවී පවක් දැනෙනවා. අන්තර්ජාලයේ පොඩ්ඩක් එහාට මෙහාට සැරිසරුවොත් ලස්සන ටුඩු ලිස්ට් එකක් හදාගන්න ඕනි කරන ටෙම්ප්ලේට්ස් ඕනි තරම් තියෙනවා. ඒවයින් කීපයක් ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් අවුට්ස් ටිකක් ගත්තාම ඔන්න ඔයාගේ පොත ලෑස්ති. පොත්වල ලියලා වැඩ සැලසුම් කරන කාල වේලාව නැති කාර්යබහුල අයට පරිගණකයේ ජංගම දුරකථනයේ තමන්ගේ ටුඩු ලිස්ට් එක පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි අපේ ඇඟිලි ටුඩු වලින් ලියන අකුරු වල මොකක්දෝ බලයක් තියෙනවද මන්දා? ඉතින් මං ගිහින් එන්න. පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න.